හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අදත් මගේ channel එකට ඔයාලා හැමෝම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයගලන්ට කියලා දෙනවා ලස්සනම ලස්සන sleeve එකක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඒකට අපි කියනවා tiulip sleeve එක කියලා. ඉතින් අපි එහෙනම් බලමු කොහොමද මේ pattern එක හදාගන්නේ කියලා. මම මෙතන sleeve එකක් ඇඳගෙන තියෙනවා. මගේ basic sleeve එක අරගෙන මම මේ විදිහට වෙන කිසිම දෙයක් නැහැ. මේ විදිහට basic sleeve එක අරගෙන තමන්ට අවශ්‍ය උස මම ගත්ත අඟල් 11ක් මගේ sleeve එක. Sleeve length එක අඟල් 11. මේ තියෙන්නේ මගේ front එක, මේ තියෙන්නේ මගේ back එක. මම මෙන්න මේ විදිහට center line එකක් හැඳ ගන්නවා. ඊට පස්සේ මෙතන ඉඳලා මේ center line එකේ ඉඳලා front එක පැත්තට අඟල් දෙකක් ලකුණු කරන්න. ඊට පස්සේ මේ අඟල් දෙක ලකුණු කරපු ලයින් එකේ ඉඳලා අඟල් 5යි 3 කාලා උඩට මෙන්න මේ විදිහට ලකුණු කරන්න. ඊට පස්සේ මේ ලයින් එකේ ඉඳලා 4යි 3 කාලා බෑක් එක පැත්තට ලකුණු කරන්න. මෙතන ප්‍රමාණය 4යි 3 කාලා. එහෙනම් මේ විදිහට ලකුණු කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ आपको पेपर एक අරගෙන මේ ලයින් සෙන්ටර් ලයින් එක ඒ විදිහටම කොපි කරගන්න. මේ විදිහට කොපි කරගෙන ඉවර වෙලා මේක සෙට් එක මෙහෙම ටයිට් කරගන්න. අනිත් කොටසත් අරගෙන ඒ විදිහටම අලව ගන්න. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතන කැළවරේ ඉඳලා අඟල් දෙකම මාර එළියට ලකුණු කරන්න. මේ පැත්තේ ඒ විදිහටම අඟල් දෙකම මාර එළියට ලකුණු කරන්න. එහෙම ලකුණු කරලා මෙතන කොනට මේ විදිහට යා කරන්න. මේකත් ඒ විදිහටම ඊට පස්සේ මේ වටේ කපලා ඉවත් කරන්න. ඊට පස්සේ මම ඒ විදිහට කපලා ආපහු পেපර් එකක් අරගෙන ඒ කපපු කොටස් දෙක මේ විදිහට අලව ගත්තා. එතකොට ඔයාලා මෙන්න මෙතන අතර චුට්ටක් පතරය තියන්න ඕනේ. අඟල් 4ක් විතර, අඟල් 4ක් අතරමාරක පතරයක් තියලා මේ විදිහට ආපහු අලව ගත්තා. එහෙම අලව ගත්තට පස්සේ මෙතන කොනේ ඉඳලා අඟල් දෙකක් ආපස්සට ලකුණු කරන්න ආපහු. අඟල් දෙක මේ කොටසේ අඟල් දෙකක් එළියට ලකුණු කරන්න.
පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට අනිත් පැත්තේ අනිත් පැත්තේ මෙතනට ලකුණු කරේ අඟල් දෙක මෙහෙම කැපෙන්න අවශ්‍ය නැහැ දැන් ඔයාලා මේ කොටස් කපලා ඉවත් කරන්න ඕනේ. මම කපලා ඉවර වෙලා පෙන්නන්න. ලිව් එකට ඔගොල්ලෝ මෙහොම වාසි අනිවාර්යෙන් තියන්න. මම වැඩිපුර තුන් කාලක් තිබ්බේ මේ සයිඩ් එකට මෙහොම වාසි. මෙන්න මේ විදිහටයි මේ සෙන්ටර් කට් මාර්ක් එක මේ තියෙන සෙන්ටර් ලයින් එකට මෙන්න මේ විදිහට සෙට් වෙන්න ඕනේ. මේ විදිහට තමයි මේ ස්ලීව් එක දැම්මේ. මේක ඕපන් එක බෑක් එකට දාන්නත් පුළුවන් ඕපන් එක ෆ්‍රන්ට් එකට දාන්නත් පුළුවන් තමන් කැමති විදිහට මේක වෙනස් කරගන්න පුළුවන් ෆ්‍රන්ට් එකට දානවා නම් මෙන්න මේ විදිහට කරන්න ඕනේ මේ කට් මාක් එක මෙන්න මෙහෙම මේ සෙන්ටර් ලයින් එක මේකේ මෙතනට මේ විදිහටත් පුළුවන් මේ විදිහටත් පුළුවන් දෙවිදිහකට පුළුවන් හරි ඉතින් එහෙනම් ඔයාලා අනිවාර්යයෙන්ම රෙද්ද කපනකොට මම මේකට මෙහෙම ප්‍රමාණයට වැහුම් වාසි අඟල් භාගයක් තියෙනවා මේක නමලා මහන්න මම දැන් මේක මෙහෙම වාසි තිබ්බේ නැහැ මම රෙද්ද කපනකොට අනිවාර්යෙන් අඟල් භාගෙක වැහුම් වාසියක් තියෙනවා අපි එහෙනම් බලමු කොහොමද මහන්නේ කියලා මේ තියෙන්නේ මම
ස්ලිව් එක රෙදි කපලා තියෙන හිදී මෙන්න මේ විදිහට අඟල් භාගයක් මෙහුවා තියන්න මෙතනදලා මෙතනටම දෙපැත්තෙම ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඊට පස්සේ මේ කට් මාක් අනිවාර්යෙන් මෙතන කට් මාක් එකයි මේ කට් මාක් එකයි අනිවාර්යෙන් දෙකේම දාගන්න ඕනි මෙතන මේ සෙන්ටර් කට් මාක් එක මේ කට් මාක් එක අනිවාර්යෙන් දාගන්න ඕනි ඊට පස්සේ මෙහෙම එකපාරක් අඟල් කාලක් විතර නමලා සික්සැග් ගහන්න හරි මහන්ඩ හරි ඊට පස්සේ ඩබල් නමලක් ගහන්න එච්චරයි කරන් තියෙන්නේ මම ඒක කරලාගෙන පෙන්නන්න මේ තියෙන විදිහට සික්සැග් මහල් ඉවර වෙලා කම්ප්ලීට් කරගත්තු ස්ලිව් දෙක මගේ මේ කට් මාක් එක මෙතන සෙන්ටර් කට් මාක් එකට මේ විදිහට තියලා මෙහෙම ස්ටිච් එකක් ගහන්න ඕනි මේක දෙපැත්තටම ගන්න පුළුවන් දැන් මම මේක මේ ෆ්‍රන්ට් එක උඩට තියලානේ ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මේ විදිහට ගන්නත් පුළුවන් එතකොට මේ සෙන්ටර් කට් මාක් එක මෙතනට තියන්න තියන මෙන්න මේ විදිහට මේ දෙවිදිහකට ගත්තා පැටර්න් එකක් විදිහට කරන්න පුළුවන් බෑක් එකට දාන්නත් පුළුවන් මේ ඕපන් එක ෆ්‍රන්ට් එකට දාන්නත් පුළුවන් सैड पेन मैं तीन महालीवर वीडियो कमेंट कर लसन गौम इला वीडियो बलापुर ऐना हेमोटम शुभ दस की हिंग हेमोटम बुद्ध सरना है।